දීප ව්‍යාප්තව හරතාලයට අඬ ගැසුවත් ඒ හඬට කන් නොදී සේවා ගණනාවක්ම සේවාවල ආයෝජන කලාප පාසල් අඩාලයි දුම්රියත් මන්දගාමී ලංගම ප්‍රවාහණයට එක් වෙයි අක්කරේපත්තු පහර දීමෙන් පොලිසිය 8ක් සිවිල් ආරක්ෂක 3ක් එක්ක සිවිල් වැසියන් දෙදෙනෙකුටත් තුවාලයි උද්ඝෝෂණ සාමකාමීව කරන්න ජන ජීවිතය අවුල් නොකරන්න පොලිසියෙන් අවවාදයක් වැඩ වැරුවාට පඩි කපනවා කියු සමාජ මාධ්‍ය සැරිසරන බොරුව හෙළිවේ සජිත්ගේ අම්මා නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි මරියුපෝල් සිවිල් වැසියන් බේරගන්න ජගත් සංවිධාන තුන්වෙනි මෙහෙයුමත් ඇරඹෙයි විශ්වාසනීය පුවත් කාටත් කලින් රටට කියන ස්වාධීන රූපවාහිනී මධ්‍යන 12 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගයි ඔබ මේ එක්වන්නේ ඒකපද වෘත්ති සමිති මධ්‍යස්ථානයේ සංවිධාන කළ හර්තාල් ව්‍යාපාරය මෙවන විට ක්‍රියාත්මකයි එහෙත් වෘත්ති සමිති කිහිපයක් හර්තාලයට එක්ව නැහැ කෙසේ වෙතත් හර්තාල් ව්‍යාපාරයේ හේතුවෙන් දිවෙන පුරා බොහෝ සේවාවන්ට බාධා එල්ල වී ඇති අතර ඇතැම් සේවාවන් සාමාන්‍ය පරිදි සිදු කරන බවයි අපට වාර්තා වන්නේ මීට පෙර පැවති වර්ජණයට ආණ්ඩුව ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් හර්තල් ව්‍යාපාරය සංවිධානය කරන බවයි ඒකාබද්ධ වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සඳහන් කළේ. රාජ්‍ය අර්ධ රාජ්‍ය වතු සහ පෞද්ගලික අංශ වර්ජණයට එක්කර ගන්නා බව සංවිධායකයින් සඳහන් කළා. කෙසේ වෙතත් බොහෝ රාජ්‍ය ආයතනවල කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන ආකාරය දක්නට ලැබුණා. අමාත්‍යංශ සහ රාජ්‍ය ආයතන රැසක් පිහිටි සෙත්සිරිපායි වැඩ කටයුතු සිදු කෙරෙන ආකාරයයි මේ. අපි මේ බස් රථ හිමියන් මේ රටේ ජනතාවත් එක්ක එකතු වෙලා මේ කියන දෙයට ඇහුම්කන් නොදෙනවා නම් ඉදිරියේදී මීට වඩා විකල්ප ක්‍රමවේද බස් රථ හිමියන් සහ සේවකයන් උපයෝගී කරගන්නවයි කියන එකත් අපි ආණ්ඩුවට මතක් කරනවා ඉදිරියේදී ජනතාව ගන්නා වූ ක්‍රියාමාර්ගත් එක්ක එකට හිටගෙන අපි මේ සටන අතාරින්නේ නැහැ කියන එක බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා පෞද්ගලික බස් රථ බොහෝමයක් හර්තාලයට එක්ව සිටියද ඇතැම් පළාත්වල එම සේවාවන් ද ක්‍රියාත්මක වනවා කෙසේ වෙතත් ලංගම බස් රථ දහවනය අකණ්ඩව සිදු කෙරෙන බවයි එහි ප්‍රධානීන් සඳහන් කළේ දෙවිනේ පිටපළාත්වලද සියලු ගමන අත දක්වා ලංගම බස් රථ දහවනයට එක්කර ඇති බව අප වාර්තාකරුවන් සඳහන් කළා අද පෙරවරුවේ මර්ධන දුම්රිය ස්ථානයේට දුම්රිය පැමිණ තිබුණද මගින්ගේ අඩුවක් දක්නට ලැබුණා අද පෙරවරුවේ දුම්රිය 20ක් පමණ දහවනියට එක්කල බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ගමනාගමන සහ මාධ්‍ය ප්‍රකාශක ගාමිණී සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේ රාජ්‍ය සේවකයෝ දැනගන්න ඕන හරතාල් කරනවා නම් රාජ්‍ය සේවකයෝ පඩි අරගන්න නැතුව කරන්න දැන් දුප්පත් මිනිහා දැන් බස් එකක් දිව්වේ නැත්නම් මේ මිනිස්සුගේ දවසේ ආදායම නැහැ හරි මේ මිනිහා හරතාල් කරන එක සාධාරණයි දැන් මුන් හරතාල් කරන්නේ මොකටද රජයෙන් පඩි අරගෙන ගෙදරට එලා ඉන්නවා ඉතින් මේගොල්ලෝ මෙහෙන් කිව්වා ස්ටේෂන් මාස්ටර් කිව්වා අපිට එන්න ඇවිල්ලා බලන්න කියලා යනවද නැද්ද කියලා අපරාධයක් නෙමෙයි ඇවිල්ලා බලන්න කිව්ව එක කෝලයක් කර දෙන්න එපේ ටිකට් 45000ක ටිකට් නිකන්නේ කරන්නේ රාජ්‍ය සේවකයෝ කියන්නේ තනිකර බොරුව ගෙනියන්නේ රසාවක් කරන්නේ ගියත් කතා කර කර ඉන්න වැඩක් කරන එකල නෙමෙයිනේ නේ ඉතින් ඕවා වැඩක් නැති වැඩ මේ 225 මේපයි කියනවා ආයේ මේ මේකේ ඉන්න අය කියලා මෙයා කපුවාම කියනවා අපි 25 කෙනෙක් තෝරා ගන්නවායි කියලා මොනවද පිස්සු කතා මිනිස්සු මේව රස්තිය දුවන්න බෑ වැඩ කරන අපි යන්නේ කොහොමද කියන්නේ ඔබ දැන් දාවනේ කිරීමට බලාපොරොත්තු වෙනවා දැනට දුම්රිය ගමන්වර 20කට ආසන්න ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා මේ මොහොත වන විටත් සෑම
ගම මාර්ගයේ මේ වගේ දුම්රිය කොළඹ බලා ධාවනය කිරීමට කටයුතු කරලා තියෙනවා. විදුලිබල මණ්ඩල සේවකීන්ද තම රාජකාරි වලින් ඉවත් වූ බව පවසනවා. අද දිනේ හදිසි බිඳවැටීමක් සිදු වුවහොත් ඒවා යථාතත්වයට පත් නොකරන බවත් බිල්පත් ගෙවීම සහ අනිකුත් රාජකාරි වලින් ඉවත්ව සිටින බවත් විදුලිබල සේවක සංගමයේ සඳහන් කළා. හරතාලේ රේගු කටයුතු වලට අදාළ කරගෙන නැති බවත් එම කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත් සිල්වා මහතා ප්‍රකාශ කළා. ගුරුවරුන්ද හරතාලේට එක්ව සිටින බව ප්‍රකාශ කළද ඇතැම් පාසල්වල ගුරුවරුන් කිහිප දෙනෙකු පාසල් වෙත පැමිණ සිටින ආකාරයයි දැක ගැනීමට හැකි වුණේ. කෙසේ වුවත් සිසුන්ගේ පැමිණීමේ විශාල අඩුවක් දක්නට ලැබුණා. හරතාල් පැවතියද අත්‍යවශ්‍ය සේවාවක් ලෙස කුළුණ්ණාව නිවාවෙන් ඉන්ධන නිකුත් කිරීම අඛණ්ඩව සිදු කෙරෙනවා. සුපුරුදු පරිදි ඉන්ධන ලබා ගැනීමට අද පෙරවරුවේද බවුසර් පැමිණින ආකාරය සහ ඉන්ධන රැගත් බවුසර් පිටව යන ආකාරය දැක ගැනීමට ලැබුණා. මෙහිදී කනජ තෙල් නිකුත් කිරීම අඛණ්ඩව සිදු කෙරෙන අතර වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කිසිවක් එහි ක්‍රියාත්මක වන්නේ නැහැ. අද දින CPSTL ආයතනයේ කොළොන්නාව පර්යන්සය සහ මුතුරාජල පර්යන්තය එවැගේම දිවයිනේ සියලුම තොග ගබඩා සාමාන්‍ය විදිහට ඉන්ධන බෙදා හැරීම් කටයුතු වල නිරත වෙනවා. ආයතනයේ සතු ටැංකි රථ සහ පෞද්ගලික ටැංකි රථ සියල්ලම අද රාජකාරියට වාර්තා කරලා තියෙනවා. ඒ නිසා හේගයකින් තොරව ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අද දවස පුරා අපි ක්‍රියාත්මක කරගෙන යනවා. මේ වර්ජනයේ කිසිම බාධාවක් වෙලා නැහැ. පැය 24 රටේ අවශ්‍යතාවයට අනුව ඉන්ධන බෙදා හැරීම් කටයුතු ක්‍රියාත්මක කරගෙන යනවා බාධාවකින් තොරව. ඇත්තරම අපිට තියෙන්නේ වෘත්තීය අරගලයක් නම් අපේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නයක් නම් අපේ සේවකයෝ නතර කරන්න අපිට කිසිම උවමනාවක් නැහැ. හැබැයි මෙතන තියෙන්නේ පටු දේශපාලන අරමුණක් වෙනුවෙන් කරන්න ලබන සටනක්. ඒ නිසා විශේෂයෙන්ම අපිට එහෙම අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි බැඳිලා ඉන්නවා ව්‍යවස්ථාවට අනුකූලව වැඩ කරන්න. එවනම් ව්‍යවස්ථානුකූලව වැඩ කරන්න තියෙන අයිතිය කම්කරුවන්ගේ රැක ගැනීම අපේ යුතුකමක්. හැබැයි එහෙම ව්‍යවස්ථානුකූලව නොවන විදිහට අපේ කම්කරුවගේ අයිතිය රැක ගන්න අපි කවදාකවත් කටයුතු කරන්නේ නැහැ. අපි මේ වෙලාවේ අනිවාර්යෙන් වැඩ. ඒ නිසා අපි අනිකුත් සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරනවා. මේ දේශපාලන අරමුණක් වෙනුවෙන් අපේ මේ ආයතන පාවා දෙන්න එපා. සෞඛ්‍ය සේවාවන් බොහෝමයක් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි. හරතාලයට සහය දැක්වීමක් ලෙස වෛද්‍යවරුන් කළුපටි පැළඳ සේවය නිරත වන ආකාරය දැක ගැනීමට ලැබුණා. විශේෂයෙන් මාතෘ ළමා සහ පිළිකා රෝහල්ලාදීහි කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙනවා. කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේද සක්‍රියව පැවති ආකාරයයි දැක ගැනීමට ලැබුණේ. වරාය කටයුතුද සාමාන්‍ය පරිදි සිදු කෙරෙනවා. අද 6 වෙනිදා දීප ව්‍යාප්ත හර්තාල් ව්‍යාපාරයක් යම් යම් කණ්ඩායම් විසින් දියත් කරලා තිබුණත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයෝ අද මේ රට මුණ පාලා තියෙන තත්ත්වය හොඳින් අවබෝධ කරගෙන තියෙන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියලා කියන්නේ ජාත්‍යන්තර වෙළඳාමක් කරන තරගකාරී වෙළඳපළක් තියෙන ආයතනයක්. ඒ වෙලාවේදී මේ වගේ දේශපාලන මතවාද උදෙසා හර්තාල් කරන ගියොත් මේ ආයතනය කඩම් වැටෙනවා කියලා අපේ සේවකයෝ දන්නවා. ඒ වගේම මේ ආයතනයෙන් සේවා ලබා ගන්නට බලාපොරොත්තුෙන් සිටින නැව් සමාගම් මේ හර්තාල් කියනේවට එයාලට ඒක අදාළ නැහැ. ඒ නිසා අපේ රට නැතුණාට ඒ නැව් සමාගම් වලට ඉන්දියා බංග්ලාදේශ වගේ රටවලට යන්න පුළුවන්. ඒක අපේ සේවකයන් හොඳට අවබෝධ කරගෙන තියෙනවා. ඒ නිසා අද ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සම්පූර්ණ මෙහෙයුම් ඒ ධාරිතාවයෙන්ම සියල්ලම සිද්ධ වෙනවා. හරතල් ව්‍යාපාරියක් හේතුවෙන් කටුනායක ආයෝජන කලාපයට පිවිසෙන මාර්ගයේ අද පෙරවරුවේ අවහිර වුණා. ආයෝජන කලාපයේ සේවකීන් ඇතුළු පිරිසක් ඇවිරිවත්ත ප්‍රදේශයේදී විරෝධතාවක නිරත වීමත් සමගයි මෙම තත්ත්වය උද්ගත වුණේ. මේ අතර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොලිස් සියලු සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වනවා. නමුත් ප්‍රභූ පර්යන්තයේ පමණක් සේවාවන් ඇනහිට ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. හරතල් හේතුවෙන් බොහෝ නගර පාලුවට ගොස් කළුකොඩිද ඔසවා තිබුණා. හරතල් ව්‍යාපාරයට සහභාගී වන රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප කපා හැරෙන බවට ජනාධිපති මාධ්‍යංශයේ ලිපි ශීර්ෂය යොදා ගනිමින් මුහුණු පොත ඔස්සේ සිදු කරන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍ය එකක් බව එම මාධ්‍යංශය අවධාරණය කරනවා.
දෙදහස් විසි දෙක මැයි මස තුන්වනදා දාතමින් ජනාධිපති මාධ්‍ය අංශ ලිපිශීර්ෂ යොදා ගනිමින් මෙම අසත්‍ය ප්‍රචාර සිදු කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ. ජනාධිපති කාර්යාලය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට හෝ මෙවැනි දැනුම් දීමක් සිදු කර නොමැති අතර මෙම අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් මේ වන විටත් අදාළ අංශ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවද ජනාධිපති මාධ්‍යංශය පවසනවා. සාමකාමී විරෝධතා පැවැත්වීම සඳහා ඕනෑම අයෙකුට නීතියෙන් කිසිදු බාධාවක් නැති අතර ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් සිදුවහොත් නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් සාමකාමී උද්ඝෝෂණවල නිරතවන ලෙසයි පොලිසිය දැනුම් දෙන්නේ. අද දිනේදී දිවයින පුරා විවිධ උද්ඝෝෂණ විරෝධතා ව්‍යාපාර පැවැත්වෙන බවට තොරතුරු ලැබී තිබෙනවා. ඒ වගේම කොළඹ නගරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවලත් මෙවැනි උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වෙන බවට තොරතුරු ලැබී තිබෙනවා. ඕනෑම කෙනෙකුට සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වීමට අයිතියක් තිබෙනවා. ඒ වගේම හැකියාවක් තිබෙනවා. අපගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14 වෙනි ව්‍යවස්ථාවෙන් භාෂණේ ප්‍රකාශනයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තහවුරු කර තිබෙනවා. එම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති අයිතීන්ට ගරු කරමින් කටයුතු කරන ලෙසට සියලු පොලිස් නිලධාරීන් දැනුවත් කර තිබෙනවා. කෙසේ වෙතත් ඊට පරිබාහිරව යම් කෙනෙක් ප්‍රචණ්ඩකාරී, කලහකාරී, කරදරකාරී ලෙස හැසිරීමක් සිදු කරන්නේ නම් එවැනි අවස්ථාවකදී නීතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසියට සිදු වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම උද්ඝෝෂණවලට සහභාගී වන අයගෙන් ඒ වගේම එම කණ්ඩායම් වලින් අපි කාරුණිකව ඉල්ලා සිටිනවා සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාර පවත්වන ලෙසට ඒ වගේම කලහකාරී ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලින් වැළකී එම උද්ඝෝෂණ ව්‍යාපාර පවත්වන ලෙසට. අක්කරේපත්තු පාලමුණේ පොලිස් මාර්ග බාධක අසල සිදු වූ ගැටුමකින් පොලිස් නිලධාරීන් 8 දෙනෙකු හා සිවිල් ආරක්ෂක භටයින් 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙම මාර්ග බාධක අසලට හිස්වැසුමක් නොමැතිව පැමිණි යතුරුපැදිකරුවෙකුට එම යතුරුපැදිය නතර කරන ලෙසට පොලිසිය අනකර තිබෙනවා. එහෙත් එම අනනොතකා පොලිස් මාර්ග බාධකය හරහා ඔහු ගමන් කිරීමට උත්සාහ කිරීමේදී ලිස්සා ගොස් ඇද වැටී තිබෙනවා. පසුව එම ස්ථානයට පැමිණි පිරිසක් නොසන්සුන්කාරී ලෙස හැසිරීමෙන් පොලිසියට පහර දුන් බවයි වාර්තා වන්නේ. තත්වය පාලනයට පොලිසිය වෙඩි තැබීමක්ද සිදු කර තිබෙනවා. ඉන් එක් අයෙකු තුවාල ලබා රෝහල්ගත කර සිටිනවා. තත්වය පාලනය කිරීමට උත්සාහ කිරීමේදී දෙපාර්ශ්වය අතර ඇති වූ ගැටුමේදී පොලිස් නිලධාරීන් තුවාල ලබා ඇත්තේ මෙම පිරිස ප්‍රචණ්ඩකාරීව හැසිරීම, ඒ වගේම කලහකාරීව හැසිරීම, දේපළවලට හානි කිරීම, පහර දීම, තුවාල සිදු කිරීම වැනි මේ චෝදනා යටතේ මෙම පිරිස නීති විරෝධී රැස්වීමක සමාජිකයන් වෙමින් මේ විදිහට කටයුතු කිරීම සම්බන්ධව අක්කරේපත්තුව ගරු මහත්තයාත් අධිකරණයට අද දින කරුණු වාර්තා කරනු ලබනවා. ඒ වගේම ඒ පිළිබඳව සොයා බලලා මෙම පිරිසට එරෙහිව නීති අනුකූලව කටයුතු කිරීම සඳහා නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් සහකාර පොලිස් අධිකාරීවරයෙකුන් යුත් නිලධාරී කණ්ඩායමක් විමර්ශන කටයුතු සඳහා පත් කර තිබෙනවා. ඔවුන් විසින් මේ වන විට විමර්ශන කටයුතු ආරම්භ කරගෙන පවත්වාගෙන යනවා. එම යතුරුපැදිකරු බීමත සිට ඇති බවටයි වෛද්‍ය වාර්තා අනුව දැනට සඳහන්ව තිබෙන්නේ. මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු අම්පාර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ මෙම සහකාර පොලිස් අධිකාරිය ඇතුළු කණ්ඩායම විසින් තවදුරටත් සිදු කරනු ලබනවා. ස්ථාන රැසකදීම අද දිනේද විරෝධතා පැවැත්වෙනවා. විරෝධතා පාගමනක නිරත වූ අන්තල් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ පිරිසක් තවමත් පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්තුව මංසන්ධියේ විරෝධතාවක නිරත වනවා. අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ විරෝධතා පාගමන පාර්ලිමේන්තුව අවට ප්‍රදේශය දක්වා ඊයේ ක්‍රියාත්මක කෙරුණා. එහිදී පොලිසිය හා විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. පිරිස පාලනය කර ගැනීම සඳහා පොලිසිය කඳුළු ගැස් ප්‍රහාර එල්ල කළා. අනතුරුව විරෝධතාකරුවන් පිරිසක් පොල්දුව මංසන්ධියේ අට්ටාලයක් ඉදිකරමින් හොරුගෝ ගම යනුවෙන් ඊයේ නව විරෝධතා ස්ථානයක් නිර්මාණය කෙරුණා. දේශාභිමානී ගීත වාදනය කරමින් සංගීත ප්‍රසංගයක්ද ඊයේ රාත්‍රියේ මෙහි පැවැත්වුණා. ගැන කයින් තේව කප්පතම නැත්නම් ආයි ඔයි පාරේ
ගාල්ව මුවදොර විරෝධතාව අද 28 වන දිනටත් පැවැත්වෙනවා. කූඩාරම් ඉදිකරගත් විරෝධතාකරුවන් තවදුරටත් එහි රැඳී සිටිනවා. ඊයේ රාත්‍රියේ ඇති වූ වර්ෂාව හා සුළඟ හේතුවෙන් කූඩාරම් කිහිපයකට හානි සිදු වුණා. ඊයේ පස්වරුවේ විරෝධතාවට එක් වූ දීවරින් පිරිසක් රැගෙන වී තිබූ බෝට්ටුවක්ද ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට දමා ගොස් ඇති අයුරු දැකගත හැකි. අරලියගහ මන්දිරයේ ඉදිරිපිට විරෝධතාව අද 12 වන දිනටත් පැවැත්වෙනවා. අරලියගහ මන්දිරයේ ඉදිරිපිට ප්‍රධාන පිවිසුම අසල දැඩි පොලිස් ආරක්ෂාවක් සලසා ඇති අයුරු දැකගත හැකි. මෙම ස්ථානයේ උපවාසය පැවැත්වෙන්නේ 9 වන දිනටයි. අද දිනේද පාර්ලිමේන්තුව දෙසට ගමන් ගන්නා මාර්ගයේ වසා දැම ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා. ඒ අනුව පොල්දුව මන්සන්දිය සිට ජයන්තිපුර මන්සන්දිය දක්වාත් ජයන්තිපුර මන්සන්දිය සිට කියැන්හැම් මන්සන්දිය දක්වාත් මාර්ගයේ මෙසේ වසා දමා තිබෙනවා. මාර්ගයේ වසා දැම ඇති කාලය තුළ අදාළ සීමාවේ පදිංචිකරුවන්ට තම අනන්‍යතාවය තහවුරු කිරීමෙන් පසු එහි ගමන් කිරීමේ හැකියාව පවතින බවයි පොලිසිය දැනුම් දෙන්නේ. ඇතැම් කණ්ඩායම් අරගලයේ දැන් වෙනත් දිශාවකට ගෙන යමින් පවතින බව ගෝල් ෆේස් අරගලයේ ක්‍රියාකාරීන් පවසනවා. තුලාව වැඩසටහනට එක්වෙමින් ඔවුන් මේ බව කියා සිටියා. දවස් 27ක් ගෝල් ෆේස් මේ අරගල භූමියේ ඉඳලා මේ වෙනකොට ලබලා තියෙන ජයග්‍රහණය මොකද? අපි ඇත්ත කතා කරන්න එපා. අපි ආවේ මිනිස්සු වෙනුවෙන් හිටගෙන මොන හරි දෙයක් ජනතාව වෙනුවෙන් පැත්ත ඉඳන කරලා දෙන්න. හැබැයි මේ අරගලේ දැන් වෙන පැත්තකට යනවා. මේ අරගලේ තුල සූපරාමු දැක්කහම මේ රූපරාමු ගත්තාම මේ අරගලය අතිශයෙන්ම මේ විකෘති සහගත තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒතර අපිට ආපු වරමුණ වෙන පැත්තකට මේ අරගලය තුල හැර වෙනවා. ඒ කියන්නේ මෙතන නිරාගමික රාජ්‍යයක් නිර්මාණය කිරීමේ අරගලයක්ත් තියෙනවා. ඉතින් ඒකින්ද අපි මේ දේවල් වලට කැමති නැහැ. මේ රටේ පිළිරුවකට කරන හානියක් මේ. මේ අරගලය තුල අපි නැහැ. අපි සූදානම් ජනාධිපතිතුමා එක්ක අගමැතිතුමාක මූණට මූණ අපිට සාකච්ඡා කරන්න. සාකච්ඡා කළා දැන් අපිට අපි මෙහෙම සාකච්ඡා කරනවා කියන ප්‍රසිද්ධ මාධ්‍යයේ දැන් හෙට ගියයි ඕලෙන්න පායතන්ට දැන් මේක අපි සාකච්ඡා මාර්ගෙ විසඳගමු. අපි ජනතාවට මොනවාරි ප්‍රශ්නයක් විසඳුමක් දෙමු. තරුණයෝ විදිහට අපි ඉල්ලන්නේ මේ රටේ ජනතාවට සහනයක්. හැබැයි මේ වගේ අරගල වලට ගියොත් රට අරාජික වෙනවා. අරගලේ අවසානයේ අපිට පේනවා යම් නිරාගමික කල්ලියක් ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනවා. මේ බණ්ඩාරනායක පිරිලු පෙරලා කරන ජයග්‍රහණය. ඒ වගේ ජයග්‍රහණ අපිට එපා. දැන් අපි දැක්කා මේ රූපරාමු තුළ මෙතන මෙන්න මේක ගත්තාම රූපරාමු තුළ මේ පෝස්ටර්ස් වගේක් තියෙනවා. මේකේ තියෙන්නේ රිමූව් මිලිටරි ෆ්‍රොම් තමිල් ඒරියාස්. ඒකෝර දැන් අපි ආවේ රටේ පොදු ප්‍රශ්න. ඒක දෙමළද සිංහලද මුස්ලිම්ද අපිට මෙතන ඇවිල්ලාගෙන දෙමළ ප්‍රදේශවලින් ආරක්ෂකවන්සේ ඉවත් කරන්න. මොකද්ද මේ අරගලය? මේ මොකද්ද මේක ඇතුළට අරගෙන ආවේ? බරපතල ප්‍රශ්නයක්. ඊට පස්සේ මෙතන කියනවා ස්ටොප් සිංහල බුද්දිස්ට් settlement in Tamil areas. ඒක අරගලය තුල බරපතල තත්ත්වයක් තියෙනවා. මේ රටේ මිනිසුන්ට මේක තේරෙන්නේ නැහැ. අපි කතා කරන්නේ අපි ආණ්ඩුවට කඩේ යන නෙමෙයි මෙතනට ආවේ. ආණ්ඩුවට පැහැදිලි කරලා දෙනවා අපි මෙන්න මේ වගේ තත්ත්වයක් තියෙන රටේ ජාතික ආරක්ෂා සම්බන්ධයෙන්. ඒතර මේ ඩයස්පෝරා එක මෙහි ඉන්නේ. අපි ඉන්නේ පොදු මතයක. ඒ කියන්නේ අපි උඩින් ප්‍රෙෂර් එකක් දෙනවා මේක අපිට සානසනසන්න කියලා. මේ අය ඇවිල්ලා වෙන ක්‍රමයක් අරන් යනවා මේ අරගලය තුල. පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමාණික මහතා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස වටලන ලෙසට සිදු කර ඇතැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතාද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළා. තවත් කරුණු කිහිපයක් පිළිබඳ පාර්ලිමේන්තුවේදී අදහස් පළ කෙරුණා. ඊයේ රාසමාණික මන්තුමා මං ගැන වැරදි ප්‍රකාශ කළා තිබුණා. මම රාජපක්ෂ කණ්ඩායමේ ඉන්නවා කියලා. මම රාජපක්ෂල කිසි දවසක හිටියේ නැහැ. ඉතින් කරුණා කළා මට ඒක කියන්න යන්න එපා. පිළියන් එක කරපු වැඩ කටයුතුත් අර පොලිසිය 600 මැඩුවේ අවස්ථාවේදී ඒගොල්ලෝ ආරක්ෂා කරන්න ගියේ ඒව ගැන මම මෙතන කතා කරන්නේ පස්සේ ඇවිල්ලා කතා කරන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම රාසමාණික මන්තුතුමා වැරදි කාරණයක් කියලා තියෙන්නේ. මං කනගාටු වෙනවා. මොකද ඊට පස්සේ එතුම එකතු වෙලා දැන් මගේ ගෙදර වටලන්න කියලා අද වටේ යනවා මේවා group of WhatsApp planning protesting outside Ranil's house on 5th lane on Saturday 9 a.m. meet up near ladies college.
මේ ලේඩිස් කොලෙජ් එක ළඟ කවුරුවත් රැස් වෙන්නේ නැහැ. ඔතන රැස් වෙන්නේ ලේඩිස් කොලෙජ් එකේ ආදි ශිෂ්‍යාවන් විතරයි. රාසමාණිකම් මන්ත්‍රීමත් මේකට සම්බන්ධයි. ඒ වගේම කොළොන්නාවේ පැත්තෙන් එහෙම ගේන්න කියලා. ඕක ප්‍රශ්නයක් නෙමෙයි. ඔයාට මූණ දෙන එක. ඒත් මෙහෙම පාර්ලිමේන්තුවේ කතාවක් කරාම ඒක තර්ජනය ලක් කරන එක වැරදි. නියෝජ්‍ය කතානායකවරයා තේරීමේ ඡන්ද විමසීමේදී රාසමාණිකම් මන්ත්‍රීතුමා කියලා තිබුණා මේ වික්‍රමසිංහ මහත්තයාගේ ඌමනාව මත එයා කැන්වස් කරපු හින්දා එයා අපට කියපු හින්දා අපි සියඹලා පිටියේ මහත්තයාට ඡන්ද දුන්නා කියලා. එතුමා මේ පළවෙනි වතාවට පාර්ලිමේන්තුව ආපු මන්ත්‍රී කෙනෙක්. එක්ක මේකේ සම්ප්‍රදායන් දන්නේ නැහැ. නැත්තම් තමන්ගේ නොදන්නාකම ප්‍රදර්ශනය කරනවා. මේ රටම නොමග යවන තුට්ටු දෙකේ දේශපාලනය නවත්තන්න කියන්නේ. මුසාමිල් මන්දතුමා මේ සභාවේදී ඉතාම බරපතල ප්‍රකාශයක් කරා. හිටපු ජනාධිපති ප්‍රේමදාස ආර්යාව දැනට අවුරුදු 87ක් ආර්යාවටගේ වයස. එතුමියගේ නම පාවිච්චි කරලා තිරුණඩේෂන්ගේ ගෙදරදී මේ කුමන්ත්‍රණයක් කරයි කියලා එතුමිය ගිහිල්ලා බරපතල ප්‍රකාශයක් කරා. මං හිතන්නේ දේශපාලන ගණිකාවෝ ගණිකා වෘත්තියේදී යම් අඩුම ගානේ ගෞරවය හරි රැක ගන්න ඕන. මම ගණිකාවන් ඇසුරු කරලා නැති හින්දා ගණිකාවන්ගේ හැටි දන්නේ නැහැ. එතුමා ගණිකාවන් ගැන දන්නව ඇති. මොකද එතුමා ඇසුරු කරලා තියෙන හින්දා. හැබැයි කතානායකතුමනි, අපි මේ පාර්ලිමේන්තුව ඇතුලේ කියපු චෝදනාවේ 100%ක් හරි අපි අම්මලාව පාවිච්චි කරලා ඩීල් දාන්නේ නැහැ. ඒ දාපු අය තමන්ගේ කැඩපත ඉස්සරහට කියලා බලන්න ඕන. තමන්ගේ අම්මව යදාගෙන කොහොමද ඩීල් දාගත්තේ? හරි හරි බොහොම සුදි. ආදාහනීය භූවිධානයේ ප්‍රශ්නේදී තමන්ගේ ආගම පාවා දුන්නු ආගම් ද්‍රෝහියෙක් මගේ අම්මට විරුද්ධව බොරු තොම්පස කියනවා. අඩු ආදායම් ලාභීන් ලක්ෂයක් සඳහා සහන මල්ලක් ලබා දීමේ මනුදම් මෙහෙවර වැඩසටහනේ තවත් අදියරක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාවට නැංගුණා. ඒකාබද්ධ සමාජ සත්කාරක වැඩසටහනක් ලෙසයි මෙය ක්‍රියාත්මක වන්නේ. අඩු ආදායම් ලාභී පවුල් සඳහා වියලි ආහාර ද්‍රව්‍ය අඩංගු සහන මල්ලක් ලබා දීම මනුදම් මෙහෙවර වැඩසටහන යටතේ සිදු කෙරෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණුකුල පැලස සහ බෙලියත්තේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලින් තෝරාගත් අඩු ආදායම් ලාභී පවුල් සඳහා වියලි ආහාර මනු ලබා දීම හම්බන්තොට සර්වෝදය දිස්ත්‍රික් මධ්‍යස්ථානයේදී සිදු කෙරුණා. මේ සඳහා ප්‍රධාන අනුග්‍රහකත්වය ලබා දෙන්නේ ඩයලොග් ආසියාටා සමාගමයි. හේමා සහ මාස් හෝල්ඩිංස් CBL යන ආයතන මේ සඳහා සම අනුග්‍රහකත්වය ලබා දෙනවා. සර්වෝදය ආයතනයයි එය සම්බන්ධීකරණය සිදු කරන්නේ. අඟුණුකල පැලැස්ස ග්‍රාමයෙන් තමයි මෙතනට පැමිණියේ. සර්වෝදය ආයතනය සහ මනුදම් වැඩසටහන මගින් පවත්වගෙන යන මෙම වැඩසටහන ඉතාමත්ම මහඟු කාර්යයක් ලෙස මම දකිනවා. සර්වෝදය ඩයලොග් මාස් හේමාස් CBL ආයතන වලට ගොඩාක්ම පිං. මේ සේවය කරන සියලුම දෙනාටත් මේ අවස්ථාවේ ලැබුණා වූ මේ සියලු දේ ස්තුති ගොඩාක් පිං සිද්ධ වෙනවා. ඒ සමගින් අද නියමිත දිවා ප්‍රවෘත්ති අවසන් වනවා. ඔබට සුබ දවසක්.